පොදු මහජනතාව අතරින් නැගී ඒ ජනතාව සමග ජීවත් වී ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් අවසන් මොහොත දක්වාම කටයුතු කළ ජනහිතකාමී මානව හිතවාදී ශ්‍රේෂ්ඨ ජන නායකයෙකුගේ සදානුස්මරණීය චරිතාපදානයයි ශ්‍රීමත් රණසිංහ පේමදාස. වර්ෂ 1924 ජූනි මාස 23 වෙනිදා ජම්මලාභේ ලද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් හිරිමල් වියේ සිටම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය වෙත දැක් වූ භක්ති ආදරය එතුමන් මේ භූමියේ ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස පත් වූ කල්හිත් නොමදවම පැවතුණේය. ජනාධිපතිතුමා කුඩා දරුවකව සිටියදී ඇති කළ ශ්‍රී සුචරිත ව්‍යාපාරය එතුමා නාගරික මන්ත්‍රීවරයකව සිට ජනාධිපති මන්දිරය දක්වා පැමිණි ගමන් මාර්ගයේ අප්‍රතිහත අධිෂ්ඨානයක මහා සංකේතයේ ලෙස නැගී සිටියේය. ජනතාවගේ පයස පෑගෙන පාදූවිල්ලක් වන්නේ මේකේ ජනනායකයා සාහසිකයෙකුගේ රුදුරු ප්‍රහාරයකින් ජනතාව අතරදීම ජනතාව හා සමගව සිටි මොහොතක නොසිතූ නොපැතූ ලෙසින් ජීවිතේ පූජා කළදා ජනතා හදවත් වලින් නැගුණු ලසෝ සුසුම් රැල්ලෙන් ලෝකේම කම්පාවට පත් වූයේය. පොදු ජන චිත්ත සන්තානයේ ඉලු ඉලු සෑම කඳුලක්ම ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස නාමයට පිපුණු උපහාර කුසුමක් විය. හේමා ප්‍රේමදාස ආර්යාවත් දූදරු ඥාති සමූහයාත් ස්වකීය දයාබර ස්වාමි පුරුෂාණන්ගේ පියාණන්ගේ ඥාතියාගේ වියෝවින් කම්පා වී වැළපුණුසේම සමස්ත ලංකාවත් මුළු ලෝකයත් මේ මහා යුග පුරුෂාණන් වෙනුවෙන් කඳුලක් හෙළූහ. දරුපවුල් 14 ලක්ෂය, එහෙම නැත්නම් මේ පුද්ගලයන් 70 ලක්ෂය, එහෙම නැත්නම් අපේ රටේ ජනගහණයෙන් භාගයක් වන මේ පිරිස අපි සදහටම දුප්පත්කමේ තබා ගන්නවද? එහෙම නැත්නම් ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ නැතිවෙරිකම් නැති කරගෙන ඔවුන් එක් එක්කෙනාගේ ඇති හැකිකම් අනුව උසස් ජීවිතයක් ඔවුන්ට ලබා දෙනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ හදිසි අභාවයෙන් පසු ජනාධිපති ධූරයට පත් අග්‍රාමාත්‍ය ලීබි විජේතුංග මැතිතුමා එදා පොදු ජන නායකයා පිළිබඳ සිය උපහාරය දැක්වුවා මෙසේ. අද අප මේ රැස්ව සිටින්නේ ඉතාමත් සංවේග ප්‍රාප්ත අවස්ථාවකයි. ශ්‍රී ලංකාවේ අතිශ්‍රේෂ්ඨ ජනනායක වූ නිවන්ගත ශ්‍රී ලංකා අභිමානීය ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවටයි. මේ අවස්ථාව අප සියලු දෙනාටම බලවත් චිත්ත වේදනාවක් ඇති කරවන සංවේගදායක අවස්ථාවක්. එතුමා සමාජයේ සාමාන්‍ය පවුලක උපන් දුප්පතාගේ දුක හොඳාකාරව දැන සිටි කෘතහස්ත ජනනායකයෙක්. කාර්ය සූරත්වය, අප්‍රතිහති ධෛර්යය, සෝත්සාහයෙන් නැග සිටීම, අභියෝග ඉදිරියේ නොසැලී සිටීම,
එතුමාගේ ජීවිතයේ මා දැක ඇති ගුණාංග උසස්ම ස්ථානයට පත් වුණා. එතුමා තෘප්තිය ලැබුවේ වෙහෙස මාන්සිවි ක්‍රියා කර සාර්ථක ප්‍රතිඵල දැකීමෙන්. තම පෞද්ගලික සැප සම්පත් කාලය හා ධනය පොදු මහජනයා නගා සිටීම සඳහා යෙදවීමෙන් සමානාත්මතාව හා සමාජ සහධාරත් එතුමාගේ දේශපාලන දර්ශනයේ මූලික පරමාර්ථ වුණා. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ එතුමාගෙන් සිදු සේවය අති විශිෂ්ටයි. ජනනායකින් කීප දෙනෙකුෙන් සැලසුන මුළු මහත් සේවයට සමාන සේවයක් එතුමා ඉටු කළා. එතුමා දිවයිනේ අත්තක් මුල්ලක් නෑර සමන් කරමින් අපරට ආර්ථික සාමාජීය ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා ක්‍රියා කළ ලංකා පුත්‍රයේ. කුලා කාලයේ පටන්ම සුවිශේෂ සංවිධාන ශක්තියකින් හා නායකත්වයකින් අද්විතීය ලක්ෂණ පෙන්වුම් කළ රන්සිංහ ප්‍රේමදාස ශ්‍රීමතානෝ 1950 දී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී 1955 දී උපනගරාධිපති ධුරයට පත් වූහ. 1960 දී පාර්ලිමේන්තුවට පියවර ඇසූ මේ පොදු ජන නායකයා 1965 දී පළාත් පාලන උප ඇමතිවරයා වී 1968 දී පළාත් පාලන ඇමතිවරයා වූයේ රටවටා මහා සංවර්ධන ක්‍රියාදාමයකත් රටේ ඉහළම පළවිය දක්වා යන ගමනක පෙරනිමිතිත් ප්‍රදර්ශනය කරමිනි. 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ පළාත් පාලන නිවාස ඉදිකිරීම් අමාත්‍ය ධුරයෙන් පිදුම් ලද ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස 1978 දී සොකීය ජන ප්‍රසාදයත් සේවයට කැපවීමේ උදාරතර ගුණ සමුදායත් දේශපාලන කෘතාස්ත භාවයත් නිසාම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලද්දේය. එතුමා 1988 දෙසැම්බරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයාණන් හැටියට ජනාධිපතිවරණයෙන් විශිෂ්ටතම ජයග්‍රහණයක් ලැබුවේය. 1989 ජනවාරි 2 ශ්‍රී ලංකාවේ පූර්ණ විධායක බලතල ඇති දෙවැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. නැති බැරි අය ඇති හැකියාව කිරීමේ උදාර පරමාර්ථ දර්ශනයක් ජනතාවට දායාද කළ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇති හැකි සෑම කෙනෙක්ම නැති බැරි තවත් දෙදෙනෙකුට අප උපකාර කිරීමෙන් එකිනෙකා නන්වා මුළු රට නැන්වීම අපහසු නොවන්නේ යයි මනුස්ස සංහතියේ වගකීමක් හා යුතුකමක් පෙන්වා ඇත්තේය. ගමින් ගමට රට නන්වන්නට එතුමා උදාගම් සංකල්පය ක්‍රියාත්මක කළේය. ගේ දොර නිවහන් පමණක් නොව පවසට නළලින් ගමනට මාවත් තනා දුන්නේය. එතුමා උදාගම් සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතද ගෙන ගියේය. ජගත් නිවාස වර්ෂයක් ලෝකයට ලැබුණේ ඒ අනුවය. මේතරම් විහාර දාගප් කර වූ නායකයෙක් රජ දවසින් මෙපිට ශ්‍රී ලංකාවේ උපන්නේ නැත. දඹේගොඩ බෝසත් පිළිමය, මාලිගාවිල බුදු පිළිමය, මිරිසපැතිසෑ ප්‍රතිසංස්කරණය, මල්යංගනයේ බුද්ධ ගයාවක්, විහාරමාදේවි සෑයක්, දුටුගැමුණු සෑයක්, දෙවන පෑතිස් සෑයක් පමණක් නොව මෙදා DS සේනානායක සෑයක් තැනිවේ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ය. විහාර දාගප් පමණක් නොව කෝවිල් පල්ලි කරාද එතුමන්ගේ ආශිර්වාදයේ හා සේවයේ දෑට දිග වූයේය. සර්ව සාමයික කේන්ද්‍ර පිහිට වූයේත් මේ සමගයේ සංකේතයක් හැටියටයි. ප්‍රේමදාස ශ්‍රීමතාණන් ඇති කළ සංවර්ධනයේ සිහිවටන වශයෙන් උදාගමේ සිට ඇඟලුම් කම්මල් එතුමා පිළිබඳ මතක සටහන් ජීවත් කරවයි. ජනතාව නායකයන් වෙත නොව නායකයන් ජනතාව වෙත කැඳාගෙන ගිය ජංගම සේවා වැඩපිළිවෙල ජනහිතවාදී නායකයාගේ දූරදර්ශී චින්තනයට සාධකයකි. ජනතාව වෙත පාලන තන්ත්‍රය කැඳවාගෙන ගිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල එතුමාගේ කෘතහස්තභාවයේ තවත් සංකේතයකි. කවියෙකු, ගීත රචකයෙකු, ලේඛකයෙකු, කෙටිකතා නවකතා කරුවෙකු, දාර්ශනිකයෙකු, ජනමාධ්‍යවේදියෙකු හැටියට
රණසිංහ ප්‍රේමදාස ඉහිලින්ම සිටියේය. එතුමා කලාකරුවන් වෙනුවෙන් ඉටු කළේ අපරිමිත සේවයකි. පුංචි මිනිසුන් අතරින් නැගී කඳු තිරසට පැමිණ ඒ පුංචි මිනිසුන් නගා සිටවන්නට නිරන්තරයෙන්ම නෙත්තුමු කළ රණසිංහ ප්‍රේමදාස. පාසල් සිසුනට නොමිලේ නිල ඇඳුම් දුන් දිවා පොජුන් දුන් ප්‍රීතෘවරයා. නැගී සිටින බැරිව සිටින ජනතා දූපුතුනට සෙවන සරණ කැපකරු මාපියන් හඳුන්වා දුන් ජනතාවගේම හිතවතා. අනුබද්ධ විශ්වවිද්‍යාල ඇතිකොට රටට අවශ්‍ය පරපුරක් බිහි කිරීමට උරදුන් පුරෝගාමී අධ්‍යාපනඥයා. ගමින් ගමට ඇඟලුම් කම්මල් ආදීන් රැකියා අවස්ථා සැලසූ ප්‍රායෝගික චින්තකයා. ශ්‍රමයට නියම අරුතක් දී කාටත් අතනුපා ජීවත් වීමට ජනතාවට ජනසවිය දුන් දාර්ශනිකයා. රටට දැයට මේවර කළ රජදරුවන්ගේ පටන් මෙදා යුගයේ සැබෑ මිනිසුනට ප්‍රණාම දැක්වූ කෘතුගුණවත් මිනිසා. සාක් සමුළුවේ සභාපති ලෙස කලාපේම දුගී දුප්පත්කම දුරලීමේ සැලැස්මක් ඇති කළා මෙන්ම සාෆ් ක්‍රීඩා උළෙල මේ රටේ පවත්වා ක්‍රීඩා ලෝකයේ අවදි කළ ක්‍රීඩා ලෝලියා. ජනතාවගේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් පූර බුහුම්බ ප්‍රහාරයකින් සදහටම නෙත් පියාගත්තේ ජනතාව අතර ජනතා මෙහෙවරකට වැඩ කරන ජනතාවගේ දිනයේ මැයි පළමුනිදා ජනතාව සංවිධානය කරද්දීය. සැබෑ වූ මිනිසුන්ගේ සේවය නාමය කිසිදා නොමියේ. ඌ ජීවන හුස්මක් ලෙසින් අනාගතයට නව ජීවනය දෙන්නෝය. එදා දවල චිතකයේ දැවීගේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස දේහය පමණි. ඒ ගුණසුවඳත් අනුපමේය වූ සේවාක් සම්භාරයත් එතුමාගේ ගමන් මාර්ගයත් සදාතනිකේ. ප්‍රේමදාස චින්තනය මහා පහන් තැඹක්සේ මේ රටේ ඉදිරි ගමනේ මඟ පෙන්වා දෙන විසකේ. ඔබේ මගේ උරුමේ, ඔබේ මගේ උරුමේ, අකාල වරුසාදා සක්වැසිසත් දිගුණ තලා මහ සමුදුර ගැලුවත් කාලේ වැලියත් සංගවනු බෑ, කාලේ වැලියත් සංගවනු බෑ. ඔබේ මගේ මගේ උරුමේ සන්නත් පත්වල ලියවි නැතිවුව දෙල්ලිපි අතරේ ඉරවි නැතිවුව යුගයෙන් යුගයට අපව සොයයි, යුගයෙන් යුගයට අපව සොයයි. ඒ අපගේ උරුමේ, උදේ මගේ උරුමේ, ඔබේ මගේ උරුමේ, උදේ මගේ ජල රේඛා උරුමය යුගයෙන් යුගයට අපව සොයයි, යුගයෙන් යුගයට අපව සොයයි. ඒ අපගේ උරුමේ, උදේ මගේ උරුමේ.